Eating common Oh, ඉතින් අද විශේෂ දවසක්. ඔව්. මොකද විශේෂ දවසක්? හරිම විශේෂ දවසක්. සස දන්නවද අද විශේෂ දවස මොකක්ද කියලා? මොකක්ද? අපි යනවා හෝටල් එකකට කන්න. නෑ. ඇයි අපි යන්නේ? හෝටල් එකට නම් කන්න. අයියනේ මං ඔයාලට කිව්වේ. අම්මගේ තාත්තගේ Anniversary. සනයිනේ අපේ ෆොටෝස් ටික. ගදෝ ඉතින් ලොකුවටින් සෙලිබ්‍රේෂන් නම් කරන්නේ නැහැ. කරන්නත් බෑ මොකද එනවනේ. දැස්ස සහ අනිකුත් වාතාවරණ මතකයේ ඉතින් මතක සරහනක් විදියට ජීවිතේ තියෙන උනින්ද සහ ඉතින් මමත් කාලයක් ඉස්සගෙන උයි අන්රගෙන උයි මේ වෙලාව හිටපු නිසා ඒ හැම දෙයක් එක්ක අපි හිතන ෆොටෝ ෂූට් එකක් කරන්න ඕනි කියලා ඉතින් ඒක තමයි ෆොටෝ ෂූට් එක කියලා. ඉතින් අද ඔන්න දැන් මේ ඉසස්සගේ ඉතින් මේ දවස්වල නිවාඩු කාලෙනේ. ඔව්. නිවාඩු කාලෙ නිසා ඉසස්සට ගෙදර ඉන්න බැරි පොඩි අමාරුවක් තියෙනවා එතනනේ. ඉතින් කොයි වෙලාවට එළියටම යාට ඉතින් ඇනිවර්සරි කියන ඒවා දාලා නේ. මේ යට ඔනේ එළියට යන්නේ නේ. පොල් මිරිකනා මොනාටද චිලි බත් වලටද හදපු කිරිපත් එක තාත්තා තාම නෑ නේ තාත්තා යන්නේ එන සද්ද මට ඇහුණ කාර් එකේ හඳින ඉඳලා ඉඳගෙන බල තාත්තා එනවද බල අනේ කැහකැහේ නෝ බලන් චූරි සර්ප්‍රයිස් එක කිරිපත් එක කාර් ෂේප් කවු චුද්ද ඇද ෂා අම්මි මමයි දෙන්න නැද්ද කවුද කපන්නේ අක්ලේ ආයිද ගයි අම්මිස් දෙන්න තුන් දෙනාමනේ කපන්නේ හරි ඕන්න දැන් කපන්නේ ආ ඇනිවර්සරි කියන්නේ අපි තාත්තී දෙන්න සාද දෙන්න කන්ද කසාද ආයි කප් ගස ගියමු එන්න ගොඩක් දේවල් තියෙනවා නේ ඒ ගැන කියන්න තියෙන්නේ ඔක්කොම දේවල් එක කොහොම හරි දරාගෙන ඉන්න ඕනේ. එතකොට හරි හොඳයි. ලොලි. කසාද යා වුණා. කසාද කියන්නේ මොකද්ද කියලා. සොරි මොකද්ද කසාද බඳලා සින්දු? ඒක
ටි කියන කසාද බැඳලා කියලා දින්ද දින් එහෙම තමයි. Happy anniversary. Sasa, happy anniversary. Sasa, rasa ring kya tera ෆිෂකක්ද නැතුලේ ගත්තේ නම් පස්සේ කියන්න ඔව් ඉතින් ඇනිවර්සරි කැසියදත් ඉසස්ට පොඩ්ඩක් කාලෙකට පස්සේ එළියට යන්න ආස ඕන කේකිය කිව්ප නිසා අපි තුන්දෙනා එදා රෑ කෑමට චුට්ටක් එළියට ගියා. ඉතින් ඉසස්ට කෑම හොයන එක තමයි අමාරුම වැඩේ. මොකද යසරට කන්න පුරුදු නැති ළමයෙක්. ඉතින් සර කෑම නැති ළමක් හොයාගෙන ගිහල් තමයි අපි මෙතනට ආ. ඔන්න දැන් මේ අපි අද පොඩි වෙනස් විදියකට වැඩේ කරන්නේ. ආ මෙයාට කියන්න ඕනේ. ඔව් නෑ වුණේ. ඔව් කොහොමන්නේ. කොබෙන්නේ. ඉතින් මේ ඉතින් මොන අද වෙනස් විදියකට විවාහ සමරුව සම්මරන්නේ. ඔව් ඉතින් අපි අද කොහෙවත් ගියේ නෑනේ. ඔව් අද ආවා මේ ගෑව. ඊට පස්සේ අපි ආවා මේ පැත්තට. මොයිද කියලා දන්නවනේ. ඔව් ඉතින් ගෝල් ෆේස් පැත්තට ආවා. ගෝල් ෆේස් ආපලට කෙනෙක් නැහැ. ඔව් නේදිසස කොහෙද මේ ගෝල් ෆේස්. ආ ඉතින් ගෝල් ෆේස් ඇවිල්ලා අපි හිතුවා අද පොඩ්ඩක් මේ වෙනස් විදියකට මේ වැඩේ කරන්න ඕනේ කියලා. ඉතින් මේ අපි ආ දැන් අපි මේ කේක් එකක් කපන වැඩේ. අද ලොකු වෙනදත් පොඩි එකක් හදන්න කපන්න ඕනේ කියලා අපි හිතුවා. ඉතින් අපි තුන්දෙනාත් එක්ක ඕගොල්ලන්වත් එකතු කරගන්න ඕනේ කියලා හිතුන නිසා අපි අපේ විවාහයේ අවුරුදු 9 6 දෙනකේ කේක් කපු ආයෙකම පෙන්නන්න. ඒකම පෙන්නන්න. ඔන්න තියෙනවා අපේ අවුරුදු 9 සැමරුමේ කුංචිම කුංචි අපි තුන්දෙනාගේ කේක් එක. ඉතින් අපි දැන් ඔයගොල්ලත් එක්ක අපේ ඇනිවර්සරි කේක් එක කපන්න යන්න. ඉතින් කේක් කපන ලෑසලාක් ගමනක් නෙමෙයි. මේ නිසා අපි ළඟ පිහියක් තිබුණේ නැහැ. හදිසියේ ළඟ තිබුණ මෙහෙම කාඩ් එකක් විතරයි. අපි මේක තමයි පාවිච්චි කළේ කේක් කපන්න. ඒකත් හොඳයි. හදිසි වෙලාවට නේද ඔයගොල්ලන්ටත් හොඳ දෙයක් හදිසි වෙලාවකට කේක් කපන්න. ඇත්තටම අපි අර කලින් කපන්න හදපු තැන පොඩ්ඩක් බාධා ටිකක් එල්ල වුණා. කට්ටියක් එතනට ඇවිල්ලා ඒ නිසා ආයෙත් එතන ඔන්න ගෝල් ෆේස් එකේ තැන වෙනස් කරලා තවත් තැනකට ගිහිල්ලා තමයි. එහෙම තමයි තියෙන්නේ. එළියේ මේ වගේ වැඩ කරද්දී ටිකක් බාධා එන්න පුළුවන්. හැබැයි කොච්චර බාධාවත් අපි වැඩේ නැවැත්වුණේ අපිට හිතුණු විදිහටම අපි එළියේ තව තැනක් හොයාගෙන අපි ඇනිවර්සරි කේක් කැපුවා. ඒකත් පොඩි වෙනස් වැඩ. හැමදාම ගෙදරින් ගා හොටල් එකේ කේක් කපන්න ඕනේ. පාරේ ඉඳලා කේක් කැල්ල කපලා බලන්න ඕනේ. මේ එක්ස්පීරියන්ස් එක අපිට ගන්න ඕනලා. මේ නිසා ඉතින් ඔයගොල්ලන්ට තියෙන එක්ස්පීරියන්ස් ඇති. ඊය චෑට් කරගන්න.
පාරේ ඇනිවර්සරි සමරනවා තාම අපි ඉස්සස්ය. පාරේ ඇනිවර්සරි එක සමරගෙන යනකොට ඇනිවර්සරි එකට මම පොඩි gift එකක් ගත්තා. ඒකත් මම වාහනේ දාගෙන ආව shape එකේ මේ seat එක යන්නේ. පොඩි පොඩි gift එකක්. දෙකක් හම්බෙනවා ඉස්සස්සයි බලන්නකෝ. මට ඇත්ත වශයෙන්ම මේ මාව හිර කළා මේ දවස්වල මාව ගෙදරට මගේ gift එක ඉදිරියේදී ලැබෙනවා. ඒ නිසා අර මොන මොකක්ද කියලා. ඒගොල්ලන්ට අපේ මොකක්ද කියන්නේ? මොකද මේකත් බදෙන් බයි. මොකක්ද? ක්ලාස් එක. බ්‍රේස්ලට් එක ඒක පස්සේ තමයි දාන්න වෙන්නේ. ඒගොල්ලෝ ගත්ත කමීට පොඩි ඇස්නේ නේද ඉස්සස්සේ. ඇස්ලස්නේ කියන්නේ ලස්නේ. ඒක දාලා එළිය තියෙන වෙලාවක පෙන්නන්න මම හදන කලවරේ පෙන්නේ. අපි මහපාරේ ඉන්නේ. ඔව්. මහපාරේ. ඔව්. ඉතින් දැන් මහ මහ. හරි. ඔන්න අරන් තියෙන මේකත්. අත ගන්නද? වා. මේක නේ. අර දානවා. ඔන්න හැම. මේකත් ඇඩි. පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. දාම හැමදේම එක විදිහට සමරන්න ඕනේ නේ. ඉතින් තෑගි දෙන්න නවත්තනකොට මම හිතුවේ නෑ ඉතින් මෙච්චර වටින තෑගි දෙයි කියලා. තමයි නේ. ඉතින් වටින තාම්මාව නේ. නමයක් ගියාද? මම හිතේ දැන් වටිනවා මම දැන් කියලා. එහෙම නෑනේ සමහර ඒවා පරණ වෙන්න වටිනවනේ. ආ ඒකයි. ඔව්. මේ ඉතින් කොහොම තමයි අපි මේ සැරේ ඇනිවර්සරි එක මහපාරේ සැමරුවේ එළියේ ඒ පොඩි වෙනස් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන නිසා අපි තුන් දෙනා. ඔව් මොකද මේ දවස්වල වැස්සත් කොහෙවත් යන්න විදියක් නැහැ. අපි යන්න පොඩි ප්ලෑන් එකක් තිබුණා. ඒක හරි ගියෙත් නැහැ. මොකද මේ වැස්ස ගිහිලා වැඩක් නැති නිසා. හැබැයි මේ ගමන ලස්සන එකක් අපි ඒක දැන් ඉස්සරහට යනවා. වැස්ස ටිකක් පෑවුවම යැසිසසර නිදිත් මතයි. දැන් අපි කියවන ෆොටෝ ෂූට් එකක් කරා කියලා. ඔයගොල්ලෝ දැන් ඒ ෆොටෝස් ටික බලන්න පුළුවන් නේ? පුළුවන්. ඉතින් ඒක ලස්සනයිද කියලා කියන්න. ඉතින් කාලෙකට පස්සේ ඉතින් මැදලා දැන් අවුරුදු 9ක් කියන්නේ. ඉතින් ගොඩක් කල් ගිහිල්ලා ඉතින් අපි තරණ වෙලා දැන් ඉතින් අපිට හිතුණා ඉතින් අපි ආයිත් කොහොම වෙයිද අපිට කොහොම අපි ඔපනේද ඔයගොල්ලන්ට කියන දිහා බලන්න. ඒකයි මේක කරේ. ඉතින් ඒකට අපිට උදව් කරපු ගොඩක් අය තියෙනවා. ඒගොල්ලන් අපි දැම්ම කියලාද? ඒගොල්ලන්ගේ නම් ටික අපි දාලා තියෙනවා. ආ ඔව් ඔව්. ඔකගේම අපිට උදව් කරපු කට්ටිය ඔකගේම මේ ෆොටෝ ෂූට් එකට ඒ විස්තර ටික දාලා තියෙනවා. අයියෝ තව යන මන්ජියද නෑ යන්නේ. එන්න දැන් අපි ගෙදර යන්න ඉක්මනට. ඔය තව වෙලා තව වැඩි සමරන්න වෙන්ද. ඉතින් thank you මේකට. තව අවුරුදු අපි ඉමුනේ මරණ කම්ම. ඔව්. එකට නේ. ඉමුනේ. මම කන්දෙන් නෝබොනි. ඒ තමයි අපේ ලොකුම gift එක. ඔව් ඔව් කාලතුවක් උන්නේ අම්මෝ. එහෙනම් bye අපි කියන්නේ නේ. bye 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 bye. bye. ඔන්න තියෙනවා අපේ ලස්සනම ලස්සන ෆොටෝ ෂූට් එක. ඉතින් මේකට උදව් කරපු කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒ අයවත් මම ටැග් කරලා තියන්නම්. මොකද ඕගලන්ටත් මෙහෙම ෆොටෝ ෂූට් එකක් කරනවා නම් මේ වගේ අයකින් උදව් ගන්න පුළුවන්. මොකද දැන් අලුත් කට්ටියත් ඉන්නවනේ. ඉතින් ඕගොල්ලත් බලලා කියන්න කොහොමද අපේ ෆොටෝ ෂූට් එක ලස්සනයිද? අඩුපාඩු තියෙනවද? අඩුපාඩු මදිපාඩු වැඩිපාඩු ඔක්කොම කියන්නේ. ඉතින් එහෙමනම් මේක පොඩි වීඩියෝ එකක්.